ඉතින් ඒකට හරියමඟයි පත් කරලා මං හිතනවා. බොහොම ස්තුතියි. පළවෙනි එක තමයි අපි අපේ රටේ විදේශ සේවාව අපි අරමුණු දෙකක් වෙනුවෙන් මෙහෙවන ප්‍රධාන සේවක අරමුණු දෙකක් ඇතගත් තුනක්. එකක් තමයි අපිට රාජ්‍යයන් එක්ක ඇති කරගත්තු රාජතාන්ත්‍රික සබඳතාවය. එතකොට තානාපති කාර්යදර්ශින් ඒ රටවල්වල රාජ්‍යයන් එක්ක සබඳතාවය සබඳතාවය. දෙක, ඒ රටවල්වල ජීවත් වෙන ශ්‍රී ලාංකික පුරවැසියන් මුහුණ දෙන ගැටළු වලට නේද ශ්‍රී ලංකා රාජ්‍යයේ මැදිහත් වීම ලෙස තානාපති කාර්යාලය කළ යුතු සේවය. තුන, එක ඉතාමත් ප්‍රධාන එකක්. ලංකාව තුළ අපි කල්පනා කරන නව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ගොඩනැන්වීම, ඔවුන්ට අවශ්‍ය වන මාකට් එක හොයන එක, ආර්ථික සබඳතාවය, ඔය තුනට අපි අපේ විදේශ සේවාව පරිවර්තනය කරමු. අපේ රටේ මේ විදේශ සේවාව කඩාවැටෙන ප්‍රධාන හේතුව ඒකත්තර දේශපාලනයම තමයි. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඕනෑම රටක අපේ විදේශ ස්ථානාපතිකට වැඩ කරන්න පුළුවන් අවුරුදු 3යි. 3න් එයා යන්න ඕන. හැබැයි රුසියාවේ ස්ථානාපති ඇත්තේ උද්‍යංග විරතුංග අවුරුදු 6ක් වැඩ කරා. ඒ මහින්දගේ ඥාති සහෝදරයා වීම. අවුරුදු 6ක්. ඒ හරහා තමයි මිග්යාන ගනුදෙනු ඔක්කොම සිද්ධ වෙන්නේ එතන. ඊළඟ ඇමරිකාවේ හිටිය ස්ථානාපති ජාලි වික්‍රමසූරිය. ජාලි වික්‍රමසූරියත් මහින්ද රාජපක්ෂගේ මස්සිනා කෙනෙක්. එයා ශ්‍රී ලංකා ආණ්ඩුවට තානාපති කාර්යයක් මිලදී ගැනීමේදී මුදල් වංචා කරා කියලා ඇමරිකන් එක්සත් ජනපදයේ අධිකරණයේදී පිළිගත්තා. හොරෙක් කියන්නේ. ඊළඟ සීසෙල්ස් වලට දැම්මා. සීසෙල්ස් වල තානාපති හැරෙදෙම කවුද? සිරන්තිගේ මල්ලිකලු. ඒක තානාපති සේවයේ මොකද්ද? ඒගොල්ල ඥාති සංග්‍රහය බවට පත් වුණා. ඒ වගේම සමහර තානාපති සේවා මදවසක ඔබට මතකද පාර්ලිමේන්තුවේ නම් ගම්මෙක් ඉදිරිපත් කරා. ඒ අයගේ දරුවන්ට විදෙස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා තානාපති සේවයේ රස්සාවක් දීලා පඩි දීලා ඒගොල්ලෝ ඉගෙන ගන්න. ලක්ෂ්මන් ඥාපගේ පුතා ඒ විදිහට ඕස්ට්‍රේලියාව ගිහලා. මම පාර්ලිමේන්තුව මත දැන් මතකද නම් ගණනාවක් කිව්වේ. එතකොට එහෙනම් තානාපති සේවය පාවිච්චි කරනවා ඒගොල්ලෝගේ දරුවෝ නේද අධ්‍යාපන ලබා ගැනීම සඳහා ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ. එහෙම තානාපති සේවය උපයෝග කරගෙන තිබෙනවා. ඊළඟ තානාපති සේවය උපයෝග කරගන්නවා දේශපාලනික විශ්‍රාමිකයන්ට. මට මතකයි නාවලගේ බිනෙට් කුරි හිටියා රෝමී තානාපති වෙලා පළාත් සභා මන්ත්‍රී. දැන් මහින්ද සමරසිංහ ඉන්නවා නිව්යෝක්වල. මහින්ද සමරසිංහ මේ විදිහට දේශපාලකී හරිද මේ තානාපති සේවවලට පත් කරලා ගව විනාශ කරා. ඒ නිසා මේ තානාපති සේවා බිඳ වැටීම නිකම් ප්‍රතිඵලයක් නෙවෙයි. පළවෙනි එක ඥාති සංග්‍රහය, දෙවෙනි එක දේශපාලන පත්වීම, තුන්වෙනි එක තානාපති සේවාව වෙනුවට දරුවන්ට අධ්‍යාපන ලබා දීම සඳහා තානාපති පත්වීම. ඒවා විසින් මොකද වුනේ? අපේ රාජතාන්ත්‍රික සබඳතාවත් බිඳ වැටුණා. ශක්තිමත් නම් අපි UN එකේ දිනන්න එපේ නේද? අපි මානවිකම් කොමිසම පරදිනවා. එන අපේ රාජතාන්ත්‍රික සබත්තවත් බිඳ වැටලා තිබෙන්නේ. ආර්ථික සබත්ත අපිට ඉතාමත් හොඳ වෙළඳපොළක් ඒගොල්ලෝ හොයලා දුන්නේ නේ. ආර්ථික සබත්තවත් බිඳ වැටලා තියෙන්නේ. තුන්වෙනිව ගත්තොත් ඒ රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට ලබා දීපු සේවාව සිද්ධ වෙන්නේ නැහැ. මේ සොබ කියන එක ඇත්ත. මේ තානාපති සේවය යලි ප්‍රතිස්ථාපනය කළේ. ඊළඟ අපු ප්‍රශ්නේ අපි යනකොට අපි දැනට හිතලා තියෙන විදේශ සමාජයේ ඒ ධූරයේ එක්කන් යා යුතු නැද්ද? මේ වෙලාවේ නම් බෑ. ඔක්කොට වැඩ කොටක මාත්මේ දවස් දෙකකට යාන්තම් ඇවිල්ලා ගියා. ඒක ඇත්ත එහෙම ඉන්නවනම් හොඳයි. නමුත් දැන් අපි ඔක්කොම අපි විශාල ප්‍රශ්න කොටක සමුදායක ඉන්නේ. ඒ කියන්නේ වැඩ විශාල ප්‍රමාණයක ඉන්නේ. එනිසාම හිතන අපිට දෙන්නෙකුට මේට ඇවිල්ලා වැය කරන්න පුළුවන් කාලයක් නැහැ. නමුත් අපි හිතන අපි ව්‍යාපාරයක් නිසා තනි අත්දැකීම් වලට වඩා අපි සාමූහික එකතු කරගන්න අත්දැකීම් මෙහි ඉන්න අපේ සහෝදරවරු අපිට කියනවා. මේක අර තනි ඇමතිවරයෙක් කියන කතාව නෙවෙයි මෙතන තියෙන්නේ. මම ඇතුළු පක්ෂ කණ්ඩායම ඒ අදහස් සුවමාරු කර ගැනීම, විදේශගත ශ්‍රී ලංකෙන් ඔබගේ අදහස් ගැනීම මේ අරහා තමයි අපි ප්‍රතිපත්තිය සකස් කරන්නේ. ඒ නිසා අපිත් එක පුද්ගලිකාවේ නැතුණාට අඩුවක් වෙන්නේ නැහැ කියලා මම හිතනවා.